අයිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම ගෙනෙන සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයත් සමග මම රසික සඳරුවන් ප්‍රථමයෙන්ම අවධානය සිරස්තල වෙත. ගත වූ දින 15 තුළ ඇගිලි නීතිය කඩකළ පුද්ගලයින් 13,468 දෙනෙක් පොලිස් අත්අඩංගුවට. අද සිට දින 3ක් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වසා දමයි. නිරූපණය වූ තවත් 280ක් පිට වෙයි. අමරිකාවේ කොරෝනා ආසාදිතින් ලක්ෂ 3 ඉක්මවයි. ඩයලොග් සමග සියත ලෙංගතුකම මහනුවරින් ගමන් නරඹයි. මුල් අවධානය දේශීය පුවත් වෙත. ඊයේ රාත්‍රියේ නව කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් සිව්දෙනකු හමුවීමත් සමග මෙරට කොරෝනා ආසාදනය වූ පුද්ගලයන් ගණන 166ක් ලෙස ඉහළ ගියා. මෙතර දින 14ක නිරෝධායනය අවසන් කළ තවත් 280 දෙනෙකු යාපනයේ සහ මහනුවර කුණ්ඩසාලේ යන නිරෝධායන මධ්‍යස්ථාන වලින් අද පිටව යාමට නියමිතයි. නව කොරෝනා වෛරසය මෙරට තුල ආසාදනය වී ඊයේ දින වන විට මෙරටදී ජීවිතක්ෂයට පත් වූ සංඛ්‍යාව 5ක් ලෙස වාර්තා වන අතර වෛරසයෙන් සුව වී රෝහලින් පිටව ගොස් ඇති සංඛ්‍යාව මේ වන විට 27ක් ලෙස වාර්තා වනවා. ඊයේ රාත්‍රියේ නව කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් සිව් දෙනෙකු හමුවීමත් සමග මෙරටදී නව කොරෝනා වෛරසය ආසාදනය වූ සංඛ්‍යාව 166ක් ලෙස ඊයේ රාත්‍රිය වන විට ඉහළ ගියා. මෙතර පුත්තලම ප්‍රදේශයේ පදිංචි ප්‍රචාරක කටයුත්තක් සඳහා ඉන්දුනීසියාවේ ගොස් මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයෙකුටද නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනා ගැනීමත් සමග ඔහු අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනය වෙත යොමු කළා. පසු අදාළ පුද්ගලයා ළඟින් ඇසුරු කළ සහ සමීපතමයින් නිරෝධායනය කිරීම සඳහා පුත්තලම සහිරා ජාතික පාසලේ නිරෝධායන මධ්‍යස්ථානයක් ස්ථාපිත කොට එම පිරිස එහි රඳවා තැබීමට සෞඛ්‍ය අංශ කටයුතු කර තිබෙනවා. අදාළ වෛරසය ආසාදනය වූ පුද්ගලයාගේ බිරිඳද මීට පෙර කොරෝනා වෛරසය ආසාදනය වී මේ වන විට අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලබනවා. මෙතර පුත්තලම ප්‍රදේශයේම ගම්වාසීන් පිරිසක් වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා තම ගමට ප්‍රවිෂ්ට වන ප්‍රධාන මාර්ගය අවහිර කරමින් ගමට ඇතුල්වන සහ පිටවන අය විස බීජ හරණය කිරීමට එම ගම්වාසීන් කටයුතු කර තිබෙනවා. මෙතර සම්පූර්ණයෙන්ම බාහිර පරිසරයෙන් හුදකලා කොට වසා දමා ඇති මහනුවර අකුරණ ප්‍රදේශයේ පදිංචි 144 දෙනෙකුගෙන් යුත් පිරිසක් නිරෝධායනයට ලබා දුන් උපදෙස් නිසිලෙස අනුගමනය නොකිරීම හේතුවෙන් අදාළියම ඔවුන් පූනානි නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කිරීමට යුද හමුදාව කටයුතු කළා. අපි අටලෝගමයි අකුරණ කියන නගරය හුදකලා නගරයක් හැටියට පත් කරලා තිබුණා. නමුත් අපි දැක්ක මේ දින කීපෙම අකුරණින් දෙන්නයි තුන්දෙනයි ආසාදනය වෙමින් පවතිනවා. මේක ටිකක් භයානක තත්වයක්. අකුරණ කියන්නේ විශාල ජන කොට්ටාසයක් ඉන්න ප්‍රදේශයක්. ඉතින්
महजन सौख्य पारीक्षकवरे निर्देशन तथा नोरेले दिस्त्रिक सौख्य वैद्य अध्यक्षकवरे विसिन निरोधायन यमु करतिबू रियदुरन सह रिय सहायकिन निरोधायने निवत किरीमट तीरणय कराति बव लिंदुल महजन सौख्य पारीक्षक वरु चोदना करनवा කොළඹ සහ ගම්පහයන දිස්ත්‍රික්කවලින් 31 වනදා පැමිණි මෙම රියදුරන් සහ රිය සහායකවරුන් මාර්තු 31 සිට නිරෝධායනයට ලක් කිරීමට ආගරපතන මහජන සෞඛ්‍ය නිලධාරීවරයා විසින් පියවරගෙන තිබූ අවස්ථාවකයි මෙලෙස නුවරඑළිය දිස්ත්‍රික් සෞඛ්‍ය වෛද්‍ය අධ්‍යක්ෂකවරයා එම අවධානම නොතකා කටයුතු කර ඇත්තේ. මේ අතර විදේශ රටවල සිට මෙරටට පැමිණ නිරෝධායනයට ලක් වූ පුද්ගලින් 280 දෙනෙකුගෙන් යුත් තවත් කණ්ඩායමක් යාපනය සහ මහනුවර කුණ්ඩසාලේ ස්ථාපිත කර ඇති නිරෝධායන මධ්‍යස්ථානවලින් අද පස්වරු වේසිය නිවෙස්විත යොමු කිරීමට යුද හමුදා විසින් කටයුතු කර ඇති බව ආරක්ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය අධ්‍යක්ෂක බ්‍රිගේඩිය චන්දන වික්‍රමසිංහ මහතා අප කළ විමසීමකදී සඳහන් කළා. අද දින සාර්ථකව නිරෝධායනය කටයුතු අවසන් කර තවත් කණ්ඩායම් දෙකක් යාපනයේ විදුලිපතලේ සහ මහනුවර කුණ්ඩසාලෙන් යාමට නියමිතයි. ඔවුන් සාර්ථකව දින 14 නේවාසිකව වෛද්‍ය පරීක්ෂණ සමග महाजन सौख्य पारीक्षकवरुंदवाकुनाल महारोहलट यमु किरीमठ कुलियापीटे महेश्रात जननी शशिकला विजय तुंग महात्मीय दिन पियवर गिनतिबुना इताली सीट पेमीन अति मेम पुद्गलया हेरोइन संबंध सिद्धियकट पोलिसिय मगिन अत्तडंगोट गेन अधिकरणे इदिरिपत् किरीमेदी नडुव विभागयट गेनीमट पेर महाजन सौख्य परीक्षकवरुन केंदवा मेलेस वैद्य परीक्षण संदहा मेलेस वैद्य परीक्षणयक संदहा सककरु कुरुणागल महारोहल वेत यमु कर तिबेनवा मेम पुद्गलयागे वैद्य वार्ताव पेमीनी पसु ओहु कोरोना आसादितयकु वीनाम ओहु अधिकरणे वेत रगेना पोलिस निलधारीन सह अधिकरणे सिटी पोलिस बंधनागार निलधारीन नेतुलु कार्यमंडलयद निरोधायने ලක්වියුතු බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ප්‍රකාශ කර ඇත්තේ. රටේ වර්තමානයේ උද්ගත වී ඇති තත්ත්වය සමග පීඩාවටපත් ශ්‍රී ලාංකික ඔබ සැම අප කිසිවිට කමතක කර නැහැ. බොහෝ අපහසුතා අවහිරතා මැදවත් ඔබ වෙත සෙනෙහසේ දෑ දිගු කරමින් සියත ලෙන්ගතුකම යලිත් ආරම්භ කිරීමට අප තීරණය කළා. ඒ අනුව ඔබට අවශ්‍ය සියලු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය රැගෙන සියත ලෙන්ගතුකම ඩයලොග් සමග අත්හැරබැඳ ගැනීමින් පළමු අධියර අද මහනුවරින් ගමන් ආරම්භ කළා. ඩයලොග් සමග සියත ලෙන්ගතුකම ඔබ වෙනුවෙන් ඔබේ ළඟටම. COVID-19 හෙවත් නව කොරෝනා වෛරසය හේතුවෙන් පීඩාවට පත්ව සිටින අසරණ ජනතාව වෙනුවෙන් අත්‍යවශ්‍ය වියලි ආහාර මුළු දිවයිනම ආවරණය වන පරිදි ලබා දීම සියත ලෙන්ගතුකම ඩයලොග් සමග අත්වල් බැඳ ගනිමින් අද සිට ආරම්භ කළා. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඉතාමත් සුරක්ෂිත ලෙස ඇසුරුම් කිරීම සහ ලොරි රථ වෙත නිකුත් කිරීමේ කාර්ය ඊයේ දින වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍යාලයේ ප්‍රධාන විධායක නිලධාරී අජස් සෆික් මහතා සහ ජ්‍යෙෂ්ඨ උපදේශක ප්‍රියන්ත කාර්යපිරුම යන මහතුරුන් ප්‍රමුඛ අප ආයතනයේ ප්‍රවර්තන ශේනිලධාරින්ගේ සහභාගීත්වයෙන් සිදු කෙරුණා. ඒ අනුව සියත ලෙන්ගතුකම ඩයලොග් සමග එක්ව සිදු කරන ක්‍රියාන්විතයේ පළමු අධියර අද දින මහනුවරින් ආරම්භ කෙරුණා. ඒ වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍යාලයේ සභාපති රොෂාන්ත කාර්යපිරුම් මහතා සහ ජ්‍යෙෂ්ඨ උපදේශක ප්‍රියන්ත කාර්යපිරුම් මහතාගේ මූලිකත්වයෙන් මෙහිදී ප්‍රථමයෙන් මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ මහා සංඝරත්නය වෙත අපගේ ආදර පරිත්‍යාග කර ඒවා ජනතාවට බෙදා දීමට කටයුතු කරනු ලැබුවා. ඩයලොග් සමග සියත ලෙන්ගතුකම ඔබ වෙනුවෙන් ඔබේ ළඟටම. නිවසේ සිටින ඔබට කැස්ස සම්ප්‍රතිශාව සසන අපහසුතා පවතී නම් රෝහලකට යෑමෙන් වැළකී 13.90 විශේෂ දුවකතන අංකය මත වෛද්‍ය උපදෙස් ලබා ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා. ඊයේ උදෑසන 6 සිට අද උදෑසන 6 දක්වා ගත වූ පැය 24ක කාල සීමාව තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් මේ වන විට පුද්ගලයන් 1245ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ කාලය තුළ පොලිස් භාරයට ගෙන ඇති වාහන සංඛ්‍යාව 336ක් බවයි පොලිස් මූලස්ථානයේ සඳහන් කළේ.
පසුගිය මාර්තු 20 වෙනිදා සවස 6 සිට අද උදෑසන 6 දක්වා ගත වූ කාල සීමාව තුළ ඇඳිරි නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ඇති සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව 13,468ක් බවයි පොලිස් මුලස්ථානයේ නිවේදනය කළේ. පොලිස් බාහිරයට ගෙන ඇති සමස්ත වාහන සංඛ්‍යාව 3,353ක්. මේ අතර මෙවැනි විට මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය ක්‍රියාත්මකව පවතින අතර සෑම ප්‍රදේශයකම පොලිස් ආරක්ෂාව යොදවා තිබෙනවා. ඇඳිරි නීතිය බලපැවැත්වෙන කාල සීමාව තුළ නීති විරෝධී ලෙස මත්පැන් සහ මත්ද්‍රව්‍ය අලෙවිකරන පුද්ගලින් අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශය කටයුතු කරනු ලබනවා. ඒ අනුව ඇඳිරි නීතිය බලපැවැත්වෙන කාල සීමාව තුළ කණ්ඩායමක් ලෙස කටයුතු කරමින් මහා පරිමාණයෙන් පවත්වාගෙන ගිය නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වැටලීමට දකුණු පළාත් සුරක්ෂා විශේෂ මෙහෙයුම් ඒකකයේ සමත් වුණා. එහිදී සැකකරුවන් සිව් දෙනෙක් අත්අඩංගුවටගෙන ඇති අතර මෙම මත්පැන් නිෂ්පාදනය සඳහා භාවිත කළ උපකරණ තෝගයක්ද පොලිසිය විසින් සිය බහරයට ගෙන තිබෙනවා. මෙම මත්පැන් නිෂ්පාදනය කර අම්බලංගොඩ, බටපොල, හික්කඩුව, මීටියාගොඩ සහ කහව යන ප්‍රදේශවලට බෙදා හරින බවට සැකකරුවන්ගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වූ බවයි පොලිසිය ප්‍රකාශ කළේ. අදාළ සැකකරුවන් සිව් දෙනා රුපියල් ලක්ෂය බැගින් වූ අපමත මුදා හැර ඇති අතර මවුන්ට් එරෙහිව බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරා තිබෙනවා. ඇඳිරි නීතිය බලපැවැත්වුණු ඉකුත් දින කිහිපය තුළ අනුරාධපුර පොලිස් බල ප්‍රදේශයේදී නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය නිරත වූ පුද්ගලින් 30කට ආසන්න ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සන්තකයේ තිබී ගෝඩ ලීටර් 15,000ක් සහ පෙරණ ලද මත්පැන් ස්ප්‍රීතු ලීටර් 3,700ක් සහ දඟර ඇතුළු උපකරණ තොගයක් පොලිසිය විසින් සිය බහරයට ගෙන තිබෙනවා. මෙම වැටලීම සිදු කර ඇත්තේ උතුරු මැද පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ මහතා සහ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත්න මහතාගේ උපදෙස් මතයි. මේ ඇඳිරි නීතිය බලපැවැත්වෙන කාල සීමාව තුළ රත්නපුර නගරයේ තත්ත්වයයි. මා මේ වනවිට රැඳී සිටින්නේ රත්නපුර නගරයට ඇතුළු වන ප්‍රධාන ස්ථානයක් වන කොස්පැලවෙන්න මන්සන්දියේ පොලිස් මාර්ග පාදක ඉදිරිපිට. මේ වනවිට වාහන ගමනාගමනයේ රත්නපුර නගරයට ඇතුළු වීම සහ පිටවීම ඉතාම සීමා සහිත මට්ටමකයි තියෙන්නේ. රත්නපුර මුලස්ථාන පොලිසිය ආරක්ෂක විධි විධාන බොහෝ සෙයින් සරකර තිබෙන බව පේනවා. මෙයයි රත්නපුර නගරයේ මේ වනවිට තත්ත්වය. මම දනේෂ් පෙරේරා සියත ටීවී වෙනුවෙන්. මේ අතර දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය අද සිට දින තුනක් සම්පූර්ණයෙන්ම වස දැමීමට එම මධ්‍යස්ථාන බලධාරීන් පියවර ගෙන තිබෙනවා. දඹුල්ල නාගරික වෛද්‍ය නිලධාරී වෛද්‍ය සිතාර විතානගේ මහතාගේ ඉල්ලීමකට අනුවයි දඹුල්ල මහනගර සභාවේ නගරාධිපති ජාලිය ඕපත් මහතා විසින් මෙම නියෝගය සිදු කර ඇත්තේ. අලුත් ක්‍රමයකට මේක පවත්වාගෙන යන්න සකස් කරලා තියෙනවා. කොහොමද මේක වසන්නෙත් නැති අරින්නෙත් නැති බෙදාහරින මධ්‍යස්ථානයක් වශයෙන් පවත්වාගෙන යන්න සකස් කරලා තියෙනවා. ගොවියන්ගේ බඩු අපි ඊට පස්සේ ගෙන්නගන්නේ ටෙලිෆෝන් කරලා මේ මධ්‍යස්ථානයේ බඩු ගේනවා. ඊළඟට ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවලට අවශ්‍ය ප්‍රමාණයට අපි මෙහින් සපයන්න හදනවා. එතකොට මෙතන ජනතාවගේ ගැවසීමක් නැතුව මේක බෙදාහැරීම මධ්‍යස්ථානයක් වශයෙන් දිගටම කරගෙන යනවා මේ ආරාවුල අවසන් වෙනකම්. ඒක තමයි අපේ සැලැස්ම. මේ අතර ත්‍රිකුණාමලයේ තොග මත්ස්‍ය වෙළඳපොළෙහි දීවරින්ට මුහුදු යාමට බලපත්‍ර ලබා දී ඇති නමුත් ත්‍රිකුණාමලයේ සිට අනිකුත් ප්‍රදේශ කරා තොග මාළු රැගෙන ඒමට අවසර ලබා නොදීම හේතුවෙන් දීවරින් ගැටලුකාරී තත්ත්වයකට මුහුණ පා සිටිනවා. දීවරයන්ට අවශ්‍ය විදිහට දීවර පාස් වෙන. ඒ දීවර පාස් වෙනවා දීවර අමාත්‍යාංශයෙන් හරි දීවර සංස්ථාවෙන් හරි ඒක එම දීවර පාස් එක දීලිවල ඒක පොලිසියෙන් මේ අනුමත කරලා දෙන්නවා. නැත්නම් තම තමන්ගේ පෞද්ගල කැමැත්ත නැහැ තම තමන්ගේ යාළුවන්ට මේ පාස් දෙන ඉඳින් මේ මෙතනදී ඇත්තටම අපිට දීවරය වෙලා දීවර ව්‍යාපාරය වෙලා අපිට පාස් එකක් ගන්න මේ තත්ත්වයට පත් වෙලා තියෙනවා. දැන් මේ රජෙන් අවසර දීලා දීවරයන්ට රැකියාව කරන සඳහා ඒත් අපිට අවසර නැහැ මාළු බෙ ගෙනියන්න කරන්න. දැන් අපිට මේ පාස් එක දෙන්නේ පහට දෙන්නේ. දීවර එන්නේ 7ට 8ට රෑ. අනික දීවර වෙන්න යන්න එන්න අපු දෙන්නේ නැහැ. ඒ නිසා මේක සම්පූර්ණ මේ විසඳලා දෙන්න කියලා අපි කියන්නේ. අපි අල්ලගෙන මාළු මේ කාටද දෙන්නේ මේ විළුඳ දෙන්නේ නැත්නම් මේ දොකමා කට් එකට. මට දැනුම් දීලා තියෙන පරිදි එන මාළු අස්සන්න මත්සල් සංකීර්ණ ලැබෙන නිසා දැනට කිසිම ක්‍රියාමාර්ගයක් මත්සල් සංකීර්ණ වැසීම ගැන කිසිම ක්‍රියාමාර්ගයක් ගැන නැහැ. කලමනාකාරීත්වය සමඟ සාකච්ඡා කරලා ඉදිරි තීරණයක් දැනුම් දෙන්න. එතකන් දැනට මත්සල් සංකීර්ණ විවෘතව පවතිනවා. මේ වන විට මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි පනවා ඇති ඇඳිරි නීතිය කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනයන දිස්ත්‍රික්කවලට නැවත දැනුම් දෙන තුරු බලපැවැත්වෙනවා. සෙසු දිස්ත්‍රික්කවලට පනවා ඇති ඇඳිරි නීතිය හෙට උදැසන 6ට ලිහිල් කර යළි එදින පසුරු දෙකට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබෙනවා. මේ අතර අද දිනත් ප්‍රදේශ රැසක් විෂ බීජ හරණයට ලක් කෙරුණා.
එන්න දැන් ලැබුණු විශේෂ පුවතා. කුරුණෑගල ශික්ෂණ රෝහලේ ඖෂධ කබඩා සංකීර්ණයේ ගින්නක් හටගෙන තිබෙනවා. සෞඛ්‍ය අංශ සහ අදාළ බලධාරීන් එක්ව මීට සුළු මොහොතකට පෙර ගින්න මැඩ පවත්වා ඇති බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ. එහි දර්ශන දැන් අප වෙත ලැබී තිබෙනවා. මේ මොහොතේදී අපි ඔබට ඉදිරිපත් කරන්නේ ලද සෙනින් එසෙනින් අපිට ලැබුණු දර්ශන. මේ දර්ශන සංස්කරණය නොකළ දර්ශන බව අපි ඔබට බොහොම කාරණිකව සිහිපත් කර සිටිනවා. කොරෝනා වෛරසයෙන් පීඩාවට පත්වී සිටින ජනතාව වෙනුවෙන් වියළි ආහාර බෙදා දීමේ වැඩසටහන් අද ප්‍රදේශ කිහිපයකම සිදු වුණා. ඇඳිරි නීතිය හේතුවෙන් දුෂ්කරතාවයටපත් අනුරාධපුර පොතානීගම් ප්‍රදේශයේ අඩු ආදායම් ලැබී පවුල් 580ක් සඳහා අත්‍යවශ්‍ය වියළි ආහාර ද්‍රව්‍ය බෙදා දීම සිදු කර තිබෙනවා. කොරෝනා වෛරස පැතිරියම වැළැක්වීම සඳහා රජයේ ගෙන යන වැඩපිළිවෙළටදී ශ්‍රී ලංකා තෙපල් දෙපාර්තමේන්තුව හරහා නිවෙස්වලට ගොස් ඖෂධ බෙදා හැරීමේ කටයුතු අනුරාධපුර ප්‍රදේශයේදී මෙලෙස ක්‍රියාත්මක කෙරුණා. ඩී එක තියෙනවනේ. නමයි බෙහෙතේ හරිද කියලා බලන්න. බෙහෙත් පෙත්තර බෙහෙත් එක අනිත් පෙත්තර
බලිපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ නිරෝධායනයට ලක්ව සිටින නිවාස සඳහා වියලි ආහාර ද්‍රව්‍ය ලබා දීම සිදු කෙරුණා. ඒ සෞඛ්‍ය ශාස්ත්‍රයට සම්බන්ධ තරුණ පිරිසකගෙන් සැදුම්ලත් අපි යාළුවෝ සංවිධානයේ සමාජිකින් විසින්. රත්නපුර ප්‍රදේශයේ තෝරාගත් පවුල් 550ක් වෙත රුපියල් ලක්ෂ 12ක පමණ වියලි ආහාර ද්‍රව්‍ය බෙදා දීමක් ව්‍යාපාරිකයින් දෙදෙනෙක් විසින් සිදු කර තිබෙනවා. වවුනියෝ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස හතරක සමෘද්ධි බැංකුව හරහා රජයේ සහන ලබා දීමේ වැඩසටහන ක්‍රියාත්මක වුණා. ඒ අනුව වවුනියෝ දිස්ත්‍රික්කයේ සමෘද්ධි ලාභීන් සහ අඩු ආදායම් ලාභීන් 14202ක් සඳහා මූලික අදීර යටතේ රුපියල් 5000 මූලික දීමනාව ලබා දීම සිදු කෙරුණා. මෙම පිරිස වෙත වියලි ආහාර ද්‍රව්‍යද මෙහිදී ලබා දී තිබෙනවා. මේ අතර මාතලේ රෝහලේ වෛද්‍ය අධිකාරීවරය ඇතුළු වෛද්‍යවරුන් විසින් ලක්ෂ 1000කට අධික වටිනාකමකින් යුත් වියලි ආහාර ද්‍රව්‍ය කොරෝනා වෛරසය හේතුවෙන් පීඩාවට පත්ව සිටින මාතලේ ජනතාව වෙනුවෙන් බෙදා දීම සිදු කර තිබෙනවා. ඒ සමගින් සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය අවසන්. මෙම තොරතුරු තවත් වැඩිතුර තොරතුරු සඳහා පිවිසෙන්න www.sethanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. අපි යළි හමුවන්නේ සවස 6ට අපගේ ප්‍රධාන පුවත් විකාශය සමග. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.